Hello guys, my name is Amar. I'm Tagal TV YouTube channel. I'm going to go to the YouTube channel. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර හෙව්ව වෙන තමයි මම ගොඩක් ට්‍රැවලින් වීඩියෝස් එකක් කරන්න පටන් ගත්තේ. ඔන්න දැන් ඉදන් මේ වීඩියෝ එක ස්ටේබල්. ස්ටේබල් කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි වීඩියෝ කරනකොට ෆෝන් එක ස්ටේබල් කරන්න පුළුවන්. නැත්තම් වීඩියෝ කල් ඉවරලා එඩිට් කරද්දී ෆෝන් එඩිටින් වලදී වීඩියෝ එක ස්ටේබල් කරන්න පුළුවන්. අපි ක්‍රම දෙකටම කරන්න හැටි බලමු. හරි අපි දැන් බලන්න යන්නේ මම කිව්ව ක්‍රම දෙකකට පුළුවන් ස්ටේබලයිස් කරන්න කියලා වීඩියෝ එක. පළවෙනි ක්‍රමය තමයි වීඩියෝ එක කරද්දිම ස්ටේබල් කරන එක. දෙවෙනි ආකාරය තමයි වීඩියෝ එක කරලා ඉවර වෙලා එඩිට් කරද්දි ස්ටේබල් කරන විදිය. දැන් මම බලන්න යන්නේ වීඩියෝ කරනකොටම ස්ටේබලයිස් කරන්න පුළුවන් ක්‍රමය. ඒකට අපි භාවිතා කරන්න ඕනේ වීඩියෝ ස්ටේබලයිස් ගිම්බල් එක. අපි බලමු AliExpress එකේ සහ eBay එකේ කොහොමද ඒවා ගණන් කියලා. මල්ලි එක්ස්ප්‍රස් එකේ බලමු වීඩියෝ ස්ටේබලයිසර් කීයද කියලා. මම සාමාන්‍යයෙන් බලන්නේ ඔස්මෝ මොබයිල් එක තියෙනවා, EGI ඔස්මෝ මොබයිල්. අපි ඒකට ගිහින් බලමු. එතකොට ඒකේ බැලුවොත් තියෙනවා එක එක ගණන් වලට අනුව සාමාන්‍යයෙන් 20,000 තමයි තියෙන්නේ රුපියල් වලින් ගත්තොත්. 10,000 තියෙන එකක් ඒක නම් DJI නෙවෙයි, DJI එක තමයි හොඳම කියලා සලකන්නේ මේ වෙද්දී. එක ගණන් වල තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් අඩුම 15,000ක්වත් ඕනේ DJI හරි මොකක් හරි ස්ටේබලයිස් එකක් ගන්න. AliExpress එකේ. අපි බලමු eBay එකේ කොහොමද කියලා. eBay කියවි බලමු. ටයිප් කරලා බලමු DJI මොබයිල්. සාමාන්‍ය යුස් ඩොලර් 78යි. මම 5.4 දෙකක් තිබ්බට මේ තියෙන්නේ හෑන්ඩල් එක. අපි අල්ලන කැල්ල තහන සමයි තියෙන්නේ ඒකත් එච්චර කමක් නෑ. එතකොට සාමාන්‍ය eBay එකෙන් බැලුවත් අඩුම රුපියල් 20,000ක්වත් පහම වෙනවා DJI මොබයිල් එක. ඉතින් අපි බලමු සාමාන්‍ය DJI නෙමෙතුව නෝමල් ස්ටේබලයිසර් එකක් වෙනවා කියලා. නෝමල් ස්ටේබලයිසර්. එතකොට මේකේ එක එක ගණන් වල තියෙනවා රුපියල් 690 තියෙන ගණන් සාර්ථකයක් නෙමෙයි කියලා අපි මේ ගත්ත කට්ටිය ගොඩක් කට්ටිය කියනවා. එතකොට මේ 3000 ගන්න තියෙනවා, 10000 ගන්න තියෙනවා, 10,000. එක එක ගණන් වල තියෙන සාමාන්‍ය රුපියල් 10 ඉඳන් 20,000 වෙනකම් ස්ටේබලයිසර් තියෙනවා. ඒතර මේ වගේ සමහරක් ඒ වගේ ලොකු ෆේලියස් තියෙනවා. දැන් මේ 11,018 එකක් තියෙනවා. කොහොමද දන්නේ ඒක නම්? සාමාන්‍යයෙන් DJI එක තමයි දැන්ට හොඳම ස්ටේබලයිසර් එක කියලා හඳුන්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් නෝමල් ස්ටේබලයිසර් එකක් ගන්න නම් අඩුම රුපියල් 10,000ක්වත් වියදම් කරන්න වෙනවා හොඳ එකක් ගන්න ඕනේ. හරි අපි දැන් බලන්න යන්නේ වීඩියෝ ස්ටේබලයිසර් එකක්. කියන්නේ මොබයිල් එකේ ගිම්බල් එකක් නැතුව කොහමද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් වීඩියෝ එකක් ස්ටේබලයිස් කරන්න කියලා. ඒකට ඕනම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කියනවා, Google ඇප් එකක් කියනවා, ෆොටෝස් කියලා Google ෆොටෝස් කියන ඇප් එක. මේකේ මම පොඩි වීඩියෝ එකක් කට්ටියට ස්ටේබලයිස් කරලා පෙන්නන්නම්. මේ වීඩියෝ එක ගොඩක් ස්ටේබල් මදි. මඩියක් තියෙනකොට කැමරා ගොඩක් කෙල්ලලා තියෙනවා. එතකොට එක ගොඩක් ලොකු සලවෙන් ගොඩක් තියෙනවා. එතකොට ස්ටේබල් නෑ ගොඩක්වත්. දැන් මම මේ වීඩියෝ ස්ටේබලයිස් කරන්න තමයි යන්නේ. එතකොට මේ ඔබට මද ෂෙයාර්
මේක control panel එක ඔය පේනවා තව දෙවෙනිට තියෙනවා මම එකට යන්නම් එකට ගියාම stable as කියලා එකක් තියෙනවා තව rotate කියලා එකක් තියෙනවා rotate එකෙන් video එක ඕනේ පැත්තට කරගන්න පුළුවන් තව මේක අපිට කැමති කොටසක් විතරක් stable as කරගන්න පුළුවන් මම මේකේ මුල් video එකම stable as කරනවා හරි දැන් අපිට ඕනේ වීඩියෝ එක ස්ටැබලයිස් කරලා ඉවරයි. දැන් උනත් අපිට වීඩියෝ එකේ ෆ්‍රේම් එක වෙනස් කරන්න පුළුවන් ටයිම් එක. ඊට පස්සේ අපිට මේක ටච් කරගෙන හිටියාම පොඩි ටයිම් ඩියුරේෂන් එකට මේක වෙනස් කරන්න පුළුවන්. හරි දැන් බලමු ප්ලේ කරලා මේ වීඩියෝ එක ස්ටැබලයිස් වෙලාද කියලා. ඔන්නට පේනවා ඉස්සෙල්ලා ගොඩක් සෙලවීම් තිබ්බා, ස්ටේබල් නැති කතියක් තිබ්බා. स्टेबलाइज में वीडियो एक पुड़ी पुड़ी लैग भी इंती पर बुड़ा पुरुट में वीडियो एक स्टेबल लिना थी ना आप तो क्या मती माने कटा वीडियो एक अडवेटी करेगे ना सेव बटन दबाना පළවෙනි මොබයිල් ටෙක් වීඩියෝ එක ඉවරයි. එතකොට ඔකට යම් දැකගෙන ගත්තා නම් මගේ YouTube channel එක subscribe කරන්න. එතකොට මම මේ වීඩියෝ කරන්න හේතු වුණේ මම YouTube channel එක පටන් අරගෙන කරන්න ඉඳන් මේ traveling videos. එතකොට ඒ එතකොට ආව ප්‍රශ්න එක තමයි මේ වීඩියෝ එක කරේ. ඒ වගේ තවත් පොඩක් ප්‍රශ්න ආවා. මම මේ ප්‍රශ්න වලට විසඳුම් හෙව්වා. ඒ හැම විසඳුමකටම හේතු වුණ දේවල් ඉස්සරහට වීඩියෝස් ඉදිරියට मोबाइल टेक सेगमेंट करना मेरे यूट्यूब चैनल सब्सक्राइब करना टाइगर टीवी वर्क